මේ මතවාදී අරගලය අපි විශ්ලේෂණය කරොත් කොටස් දෙකකට සමාජ විද්‍යාත්මක කෝණෙන් තමයි මම පොඩ්ඩක් මේක බලන්න හැදුවේ. හැබැයි ඊට මෙහායින් ඇවිල්ලා මේ අපි අර අපි කියනවානේ අපේ සමාජයේ මේ බුද්ධ දර්ශනයත් එක්ක කියන දෙයක් තියෙනවා. පරමාර්ථ සත්‍යස සම්මුති සත්‍ය. දැන් සම්මුතියක පිහිට සෝෂල් කන්ට්‍රැක්ට් එකක් ගෙනියන පුද්ගලයෙක් තමයි තිස්ස ජනනායක මහතා කියන්නේ. ඒ කියන්නේ සමාජය යන විදියට ඒ විදියට අනුගත වෙමින් ඒ කියන ඕන දෙයක් අහමින් ඒ ගංගේ හේමම ෂේප් එකේ හිමිට ගිල මූදට යන්න තමයි එතුමාගේ මං හිතන්නේ මං දාමා දකින්න විදියට. සන්නස්කල මහතාගේ ගඟ ගලන්නේ විවිධ ගංගා ගඟවල එකතු වෙනවා. එකතු වෙලා කුඩා කුඩා අතු ගංගාත් හැදෙනවා. ගල් වැටෙනවා බොරළු වැටෙනවා පොඩ පොඩ ගඟ මුහුදටත් යන්න පුළුවන් සමහර විට වෙන කොහෙන් හරි අතර වෙන්නත් පුළුවන් මුහුදට යන්නත් පුළුවන් ඒ ගඟේ විශේෂත්වය තමයි ඒ ගඟ සාමාන්‍ය ක්‍රමයට ගල්නට උඩුගම්බලා පීනීමේකට සමහරලාට උත්සාහ කරනවා එතකොට මෙතන තමයි සමාජයේ අනපේක්ෂිත දේවල් ඔහු කරාගෙන යන මට්ටමක් සමාජයේ දකින්නවා ඒ කියන්නේ ඔහුගේ කතාව ඔහුගේ භාෂා විලාසය පමණක් නොව ඔහුගේ මතවාද පවා සමාජයේ යන පිම්මේ යන එකට වඩා යන පිම්මට වෙනම ලේයර් එකක් එකතු කිරීමක් බවට සිද්ධ කරලා තියෙනවා මම දකිනා කරලා ඔබට ගෞරවණීය අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තිස්ස ජනනායක මහතා කියන්නේ එතකොට අර සමාජයේ ක්‍රමයේ යන විදියට යන එක එතකොට මේක මේ සමාජ විද්‍යාවේ ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක් ඉන්නවා මාග්‍රට් මීඩ් කියලා මාග්‍රට් මීඩ් සමාජ විද්‍යාඥවරිය මොකද කිව්වේ අපි ජානවලින් ගේන ඒවට අමතරව සමාජ ක්‍රමය වගින් අපි ඉපදීමෙන් පසුව සමාජ ක්‍රමය වගින් සමාජ සෝෂලයිසේෂන් සමාජ සමාජානු යෝජන ක්‍රියාවලිය හරහා අපි දේවල් ලබා ගන්නවා. එතකොට තමයි පුදුලෝ නරක වෙන්නේ හොඳ වෙන්නේ කියලා අපි කියන්නේ හොර නිර්මාණය වෙන්නේ. මැරෙව නිර්මාණය වෙන්නේ හොඳ හෝ දුප්පත් පොසත් පන්ති පරතරය ඇති වෙන්නේ ඔක්කොම ඇති වෙන්නේ සමාජ ලර්නින් එක. ඒ කියන්නේ සමාජය අපි ඉගෙන ගන්න. ඒක ජාන හින්දා වෙන එක නෙමෙයි. එහෙනම් ඉතින් අඟුලිමාල අර බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවට පස්සේ මොකද වෙන්න ඕනේ? අඟුලිමාල කෙලින්ම සමාජානු යෝජන ක්‍රියාවලියක් එතන උන් නැත්තම් ජානහින්දානම් එයා තරහ ගත්තේ හැරි මොකක් හරි උනේ එයා කෙලින්ම ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල කරන්න තිබ්බ. හැබැයි එතන සමාජානු යෝජන ක්‍රියාවලියත් එක්ක එයා බද්ධ වෙලා එතනදී මොකද උනේ? ඔහු පහන් සිතක් පොදුවාගෙන ඔහු ධාර්මික ජීවිතයකට ඊට පස්සේ පුරුදු වුණා. ඒ කියන්නේ මිනිස්සෙක්ව අපිට අපි දකලා තියෙන හොඳ ඕන හොර මරකම් පුරන පුද්ගලයෝ ඉතා සදාචාර සම්පන්න මිනිස්සු වෙලා ඉතින් අපිට තේරෙනවා ජානවලින් මොනවගෙනාවත් අතීත බ්‍රිතාන්‍ය හරි කුමන හෝ ජාන මොන හරි මොනවලින් මොනවගෙනාවත් සමාජානු යෝජන ක්‍රියාවලිය හරහා ලබන ඉගෙනුම් පද්ධතිය තුලින් අපිට හොඳ හෝ නරක වෙන්න පුළුවන් මේ සමාජ ක්‍රම. ඒතර අපිට කියන්න බෑ අපේ මුත්ත මිත්ත මෙහෙම ගහගත්තේ ඒක තමයි මමත් ගහගන්නේ. ඒතර ජානවල කතන්දරේ අපිට මේකේ නිෂ්ප්‍රභ වෙනවා. ඒතකොට මේ තිස්ස ජනනායක මහත්මයා කියපු. ඒතකොට හැබැයි තිස්ස ජනනායක මහත්මයා මේ කියන කතන්දරේ මේක සමාජයේ අපේක්ෂිත කතන්දරයක්. ඒ කියන්නේ සමාජයේ ආස කරන කතන්දර. අහන්න කැමති කතන්දර. ඊට පස්සේ සන්නස්කල මහත්තයා ඊට එහා පැත්තෙන් පොඩි විවරණයක් දෙනවා. ලොකු විවරණයක් ගැඹුරු එකක් දෙන්නත් පුළුවන්. කොහොමද එහෙම ජානමය කතන්දරේ ගේන්නේ? ඒක විහිළුවට ලක් කරන. මේ කියන කතන්දරය තමයි ඊට පස්සේ මතවාදී ප්‍රකාශන දෙකක් බවට පත් වෙන්නේ. දැන් ඔබ හිතන්නේ කුමක්ද? මෙහි කවදාවත් අපිට සත්‍ය අසත්‍ය කියන දෙයට වඩා මේක සිදුවීමේ කරුණු කාරණා තමයි සමාජ විද්‍යාවේ පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ මෙවැනි දෙයක් සිදු වෙන්න පුළුවන් බලපාන හේතු මොනවද කියන එක. ඒක පැහැදිලි හේතුයි. මේ මතවාදී ගැටුම් දෙක එකක් තමයි අර රෙනේ ඩි කාටිසින් කියන ෆිලොසොෆර් කියලා දෙන මේ ඩිකන්ස්ට්‍රක්ෂනිසම් කියන එක. ඒ කියන්නේ මේ අපි කඩලා බැලුවොත් එහෙම මොකක්ද මේ කාරණේ? උදාහරණයක් ඇටියට ගඟ එක දිගට ගලාගෙන යද්දී ගයේ සයින සමාජ දේවල් කියද්දී ඒ සමාජයේ බහුතරය පිළිගන්න දේවල් ප්‍රකාශ කරද්දී සමාජයම ආදරය කරනවා. සන්නස්කල මහතාටත් ආදරය කරන කොටසක් ඉන්නවා. ජනනායක මහතාටත් ආදරය කරන කොටසක් ඉන්නවා. සන්නස්කල මහතාට ආදරය කරන කොටස එකතු වෙලා තියෙන පිරිස අපිට හොඳට තේරෙනවා. සමාජයේ මේ කියන යම් කිසි කරුණු කාරණා ਵਿਚාරයට බඳුන් කරන සුදු දෙන එහෙව් පිරිසක් තමයි එතන හැදිලා ඉන්නේ. එතන අනිත් කණ්ඩායමේ ඉන්න පිරිස තිස්ස ජනනායක මහත්මයාගේ කණ්ඩායමේ ඉන්න පිරිස හැදිලා තියෙන්නේ සමාජයට ගතානුගතික ආකාරයට සමාජ හරපද්ධතින්යි හඳුනාගත්ත කොටස් සමග ඒකාබද්ධව යන්නා වූ පිරිසක් මුහුද බලාගෙන ඉතින් මේ ගැටලු මේ ගස්ටන දෙක තමයි අපි මේ දකින්නේ.
ඒක ඉතින් හොඳටම මේක මේක තේරෙන ස්වභාවය තමයි දැන් තිස්ස ජනනායක මහත්මයා ඉන්න සමාජ ප්‍රතිරූපය කොණ්ඩේ කපලා තියෙන විදිය ඊළඟට ඒ ෂේප් එක ඒ බොඩි ලැන්ග්වේජ් එක ගුරුවරයෙ ජීව විද්‍යාව මේ කියන කාරණත් එක්ක අපේ සමාජයේ ගන්න ඒවා තියෙනවා කීපයක් දඩට වුණත් මට වුණත් කිව්වොත් කොණ්ඩේ කපලා පැත්තට බෙදලා කපිල ඔයා මේ එන්න කියලා කවුරුත් ඇත්තටම පොඩි පිළිගන්න එකක් තියෙනවා මොකද සමාජ ක්‍රමය එහෙමයි පිළිගන්නේ මිනිස්සු මේ පොඩි ඒකට අපි සුදු වැඳගෙන යන්නේ සුදු වැඳගෙන යනවා එතකොට පිළිගන්නවා මිනිස්සු නේ අපි ඕන කෙනෙක් දැන් සුදු වැඳගෙන ඉන්නොත් අපි පිළිගන්න මට්ටමක් තියෙනවා නේ ඕන නරක වැඩක් කරපු දේශපාලකයෙක් පව සමහරවල් පිළිගන්නවා සුදු වැඳගෙන ඉද්දි සුදු වැඳගෙන ඉද්දි හරි හරි සුදුනේ අපි අඳින්න හැම තැනටම නේ සුදු समाज पद्धतिया ඔහුගේ ස්වභාවය ගත්තු සමාජ විද්‍යාත්මක සිම්බල් සිම්බොලික් ඉන්ටරැක්ෂනිසම් කියලා කියනවා. ඒ කියන්නේ සිම්බල් එකක් සමග අපි බද්ධ වෙනවා. ඔහුගේ සිම්බල් එක තියෙන්නේ. ඔහුගේ සංකේතාත්මක නිරූපණයේ තියෙන්නේ. සමාජයේ යන ක්‍රමයේ යන එක නෙමෙයි. අර මං කියපු කලින් කියපු අර ගංගා. ගංගාව කෙලින්ම යන එකට වඩා ගංගාව ටිකක් එහෙම යන්න බලනවා. ඊළඟට ඕකේ එක එක බෝට්ටු දානවා, ship දානවා, නැව් දානවා පවා කරනවා. ඊළඟට ගල් වල හැප්පෙනවා. පොඩි පොඩි සීද්ධියක යන්නේ. ඉතින් ඔහු ඊට පස්සේ සමාජයේ යම්කිසි ගැරහුම් පද්ධතියක් සමහර වෙලාවට ලබනවා. ඉතින් මේක ස්වභාවිකයි. මේක ස්වභාවිකයි. ඉතින් මේක හරි විනෝදජනකයි. මේක බලන් ඉන්න අයට මේ නාට්‍ය ඊට අමතරව අපිට ගන්න තියෙන දේ තමයි මේ පුද්ගලින් දෙදෙනෙක් අපි තුලම ජීවත් වෙන මේ නිරූපණය වෙන්නේ. එකක් තමයි සමාජයේ යන ක්‍රමයට යන පුද්ගලෙක් අපිත් එක්ක ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. සමාජයේ යන ක්‍රමයට වෙන ලේයර් එකක් සාදමින් කරුණු විශ්ලේෂණය කරමින් මේකේ සත්‍ය ස්වභාවය කුමක්දයි නිකන් උත්සාහ කරනවා මේ විඥානය පහළ කරවන්න එහෙම කියලා මට හිතේ. ඉතින් මේකට ගැරහුම් ගැරහුම් එක එක දේවල් එන්නට පුළුවන්. හැබැයි මගේ විවරණේ තමයි මම කිව්වේ අපි කොහොමද ඉන්ටරැක්ට් වෙන්නේ මිනිස්සුත් එක්ක. ඊළඟට දැන්නීම් කරන එකත් අතේම අපි ඉන්ටරැක්ට් වෙන්නේ අපි ඒකාබද්ධ වෙන්නේ යම් යම් දේවල් සමග අපේ තියෙන ඉගෙනීම සහ සිම්බල් එක මත. ඒකයි අපිට පන්සලක් දකිද්දිම හරි යහපත් චේතනාවක් එන්නේ කියන පන්සලක් දකිද්දි. ඒ වගේම පාටි එකක් දකිද්දි නිකන් වෙන චේතනාවක් එන්නේ ඒ කියන. ඒ වගේම මවුන් දෙදෙනා ගත්තොත් මුගේ කැරක්ටර්ස් දෙක දකිද්දි අපට එන්නේ සමාජයේ අර කියන සම්මුතිය ආකාරයේ මිනිස්සයස පරමාර්ථ සත්‍ය මෙනෙහි කරන මිනිස්සය. මේ මතවාදේ වැරදි වෙන්න පුළුවන්. මම නිකන් විවරණයක යෙදුණා. වාශනේ හා අදහස් ප්‍රකාශ කිරීම අයිතිය තාම තියෙන හින්දා. බොහොම ස්තුතියි මේ මේ views ගන්න කරපු යාළුවනි මේක hobby එකට මේ මතවාදෙ මම විවෘත කරා මම දකින ආකාරයේ මොවුන් දෙදෙනා පිළිබඳව බොහොම ස්තුතියි